ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාව වසර 3කට පසු 2020 පිටියේදී ඉන්දියාව පරාජය කරයි බැංකු කිනුම් 5යි රුපියල් කෝටි 600යි කුඩු ජාවාරම ජයට කත අත්අඩංගුවට කොළඹින් ගිය පොලිස් කණ්ඩායම නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු කියයි. ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම හෙට. මරණ සහ ආසාදිතින් වැඩිවීමට හේතුව ඩෙල්ටා. විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි. රජී මුදල් සංශෝධන කෙටුම්පතට යෝජිත සංශෝධන ලේකණිය නීතිපතිවරයා කෙනි ශ්‍රේෂ්ඨාධිකරණයට. වසර 4ක් තුල ලක්ෂ 47කට පිරිසිදු පානීය ජලය අගමැති කියයි. කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 5 දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ 2020 පන්දු යවන්නන්ගේ දෙවනියාගේ උපන් දිනය අදයි අද ප්‍රථමයෙන් අවධානය යොමුවන්නේ ක්‍රීඩා පුවතක් වෙත ඉන්දු ශ්‍රී ලංකා දෙවන 2020 තරගයේ කඩලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා ශ්‍රී ලංකාව 2020 තරගයකින් ඉන්දියාව පරාජයට පත් කළේ වසර 3කට පසුයි අවසන් 2020 තරගයේ අද රාත්‍රී 7:00 සිට සියත ටීවී ඔස්සේ නැරඹිය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අනුමාන කොට කියන්නට ඔබට හැකිනම් අඟල් 55 ඔරෙල් ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් රූපවාහිනී යන්ත්‍රයක් දිනා ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා ලකුණු සංඛ්‍යාව අනුමාන කොට රාත්‍රී 8ට පෙර 0.71198.2984 අංකයට WhatsApp කරන්න With India emerging victorious in one day against තරගයේ කාසිය වාසිය දිනකට ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 132 රැස් කළා. ඒ කඩුලු පහක් දැවී තිබියදී නායක ශිකර් ධවන් ඉන්දියා පිළිවෙලෙන් ලකුණු 40ක් රැස් කරගත්තා. පන්දු යැවීමේදී අකිල දනංජය කඩුලු දෙකක් බිඳ හෙළුවා. වනිතු හසරංග දුෂ්මන්ත චමීර සහ නායක දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් පිටී ගියා. ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල පන්දු වාර 19 පන්දු 4ක් අවසානයේ සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියා. ඒ කඩුලු 6ක් දැවී තිබියදී ආරම්භක පිටිකරුවෙක් ලෙස පිටියට පිවිසි මිලොත් බානුක ලකුණු 36ක් රැස් කළා. තරගයේ අවසානයේදී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දුන් දනංජය ද සිල්වා නොදෙවි ලකුණු 40ක් රැස් කළා. අවසන් පන්දු පාර දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 20ක් අවශ්‍යව තිබුණා. එම අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටි චාමික කරුණාරත්න බෝලීෂ්වර් කුමාරයව 19 වන පන්දු වාරයේදී 6 පහරක් එල්ල කරමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට නතු කරගත්තා. India have been sloppy today. Veerayan thanana. That's in the air. Will it fall over? Akunakun sarathana pandu vakun vidha. Gadulu dhava. Bitten ten. I
couple of rounds. අනගේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජයද සිල්වා තරගයේ වීරයා බවට පත් වුණා. තරගයෙන් අනතුරුව ධනංජයද සිල්වා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර සිටියා. අපි දන්නවා අපිට අන්තිම හතර පස් දෙනාගෙන් අඩුම තරමේ තුන් හතර දෙනටවත් හය එකක් ගහන්න පුළුවන් කියලා. ඉතින් ශාමික, ඉසුරු, වනිදු ඒ වගේම දුෂ්මන්ත ප්‍රෝ කරලා තියෙනවා. එයාට හයක් ගහන්න පුළුවන් කියලා. ඉතින් අපේ ටාගට් එක තිබුණේ ගේම් එක ඩෙප්ත් එකට නම් ඇදගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් මට හිතුණා ශාමික හරි වනිදු හරි මාත් ගේම් ඉවර කරයි කියලා. ඉතින් වාසනාවට ශාමික ගේම් ඉවර කළා. ICC 2020 ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පත් වීමට තුන්නිරියව් ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා. වනිදු හසරංග අද 24 වන ජන්මදිනයේද සමරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පන්දු බර 2020 ක්‍රිකට් තරගාවලිය එකට එකක් ලෙස සමතත්වයට පත් වුණා. ශ්‍රී ලංකාව මෙලෙස පන්දු බර 2020 පිටියකදී ඉන්දිය පිළ පරාජයට පත් කළේ වසර 3කට පසුවයි. ඉන්දු ශ්‍රී ලංකා 2020 තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සීත ටීවී අපයි. පන්දුවින් පන්දුව තරගයේ උණුසුම ඔබ වෙත ගෙන ඒමට සීත අප කටයුතු කරනවා. ක්‍රීඩකින් ජයග්‍රහී මාවතට රැගෙන යාම වගකීම සියතට ගත් සියත ඉදිරියටත් අපේ ක්‍රීඩකීන් දිරිමත් කිරීමට සූදානම්. දෙවන 2020 තරගයේ ජය තමන් සතු කරගනිමින් මව්බිමට කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියත අපගේ උණුසුම් සුබපැතුම්. මේ අතර ඉන්දු ශ්‍රී ලංකා අවසන් 2020 තරගයේ අද රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. එහි සජීව විකාශය රාත්‍රී 7 සිට ඔබට සියත ටීවී ඔස්සේ නැරඹිය හැකි. සියත එක්ක ක්‍රිකට් දිනවමු. දැන් අවධානය දේශීය පුවත් වෙත. වසර 4ක් තුල කෝටි 600කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල සංසරණය වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය වර්ෂ 4ක පමණ කාල පරිච්ඡේදය තුළ විවිධ බැංකුවල ගිණුම් පහක් පවත්වාගෙන යමින් මුදල් ලබා ගැනීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා. විවිධ පුද්ගලයින් මෙම ගිණුම් වලට මුදල් බැර කර තිබෙනවා. දී ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් බවටයි අනාවරණය වී තිබෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ මගින් ලබා දෙන ලද තොරතුරු අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතට අනුව යම්කිසි කෙනෙක් නීති විරෝධී ජාවාරමකින් මුදල් උපයා ගන්නේ නම් එම මුදල් සහිත බැංකු ගිණුම් තහනම් කිරීමටත් එකින් ලබාගත් නිශ්චලව චංචල දේපොළක් මෙත්නම් දේපොළ තහනම් කිරීමටත් පොලිසියට එවැගේම අධිකරණයට හැකියාවක් තිබෙනවා. රිෂාඩ් නිවසේ සිටියේදී මියගිය ඉශාල්නීගේ දේහය හෙට දිනේදී ගොඩ ගැනීමට නියමිතයි. ඒ සඳහා ගොස් සිටින විශේෂ පොලිස් කණ්ඩායම අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළා. රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී මියගිය ඉශාල්නීගේ මෘතදේහය හෙට දින ගොඩ ගැනීමට නියමිතයි. ඇගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා යන නිලධාරීන් පැමිණ අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළා. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ලුක්ෂිකා කුමාරී ජයරත්න මහත්මිය හමුවෙයි. මේ වන විටත් දේහය මිහිදන් කර ඇති ඩයගම පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
දැරියගේ දෙවන වශ්‍යාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද ඊයේ දින පත් කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී හා ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පෙරදිනිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන මහත්මීන් ඊට ඇතුළත්. සිද්ධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොළඹ පොලිස් කොට්ටාසයෙන් දයකමිට පැමිණි පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අද දිනේදීත් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ ස්ථානීය පරීක්ෂණය මේවරි විටත් අවසන් කර ඇති බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ. ජනතාවට නිවැරදිව යාවත්කාලීනව තොරතුරු ලබා දීම සිදු වුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසා ජනතාව අතර කිසියම් සැකයක් මතුවෙනවා. ඒ නිසා තමයි මා හිතනවා විශේෂයෙන්ම මෙහි ජනතාවගේ විරෝධතාවයක් ඇති වුණේ. මෙන්න මේ හේතුව නිසා අපි විශේෂයෙන්ම මේ ස්ථානීය පරීක්ෂාවට දින කිහිපයකට පෙර සහභාගී වුණා. ඒ පිළිබඳව පරීක්ෂණ වාර්තාව අපි ඉදිරියේදී ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිසියම් අවස්ථාවක ජනතාව බලාපොරොත්තු වන සාධාරණත්වයේ යුක්තිය පවුලට සහ මේ මියගිය දැරියට නොලැබුණොත් ඔබ දන්නවා එවැනි අවස්ථාවක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ විමර්ශනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරගෙන වැඩිකරුවන්ට තරා තිරම නුබලා නීති ඉදිරියට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රිෂාඩ් බදෝදීන්ගේ නිවස වෙත පැමිණ තිබෙනවා. ඒ අදාළ නිවසේ සේවය කළ තවත් තරුණයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. එම සිද්ධියට අමතරව විමර්ශන කණ්ඩායම් විසින් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ 2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ නිවසේ සිටි තවත් කාන්තාවන් 10 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරීද සමග කාන්තාවන් 11 දෙනෙක් මෙම නිවසේ මෙහෙකරුවන් ලෙස සේවය කර තිබෙනවා. ඔවුන්ගෙන් 5 දිනකගේ ප්‍රකාශ ඊයේ දිනේදී ලබාගෙන තිබෙන අතර සමහර කාන්තාවන් මේ වන විටම ප්‍රදේශයෙන් බැහැර ගොස් ඇති නිසා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ ප්‍රකාශ නමයක් පමණ ඒ සිද්ධීන් වලට අදාළව සටහන් කරගෙන තිබෙනවා. එක් පැත්තකින් දැරියට අදාළ සිදුවීම් පිළිබඳවත් අනෙක් පැත්තෙන් මෙම දැරියට පෙර මෙම නිවසේ මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි කාන්තාවන්ට සිදු වූ හිංසනයක් අපයෝජනයක් හෝ වෙනත් වරදක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් උත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී එවැනි සිදුවීම් 17629ක් පිළිබඳව වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ළමයින් යොදාගෙන සිදු කරනු ලබන විවිධාකාරයේ අශ්ලීල දර්ශන වීඩියෝ පට සම්බන්ධයෙන්ද අපේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ ඒකකයක් මේ සම්බන්ධයෙන් පිටුවා තිබෙනවා. ජූනි මාස 17 සිට ඊයේ දිනය දක්වා දින 40ක කාලයකට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල පිහිටි පරිගණක ලැප්ටොප් දුරකථන වෙනත් ආකාර මොනිටර් මගින් 17629ක් පමණ අශ්ලීල දර්ශන වීඩියෝ පට ඡායාරූප අප්ලෝඩ් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ වගේම එම සිදු කළ පුද්ගලයින්ගේ දුරකථන අංක IP ඇඩ්‍රස් අප වෙත ලැබී තිබෙනවා. අද දිනේදී විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කරනු ලබනවා. විශේෂ දෛනික කොවිඩ් මරණ ඉහළ යාමට බලපා ඇත්තේ ඩෙල්ටා වෛරසයේ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා. ඉහළ යන කොවිඩ් ආසාදිතයින්ට හේතුවත් ඩෙල්ටා වෛරසයේ බවයි ඔහු පවසන්නේ. දෛනික කොවිඩ් මරණ හා දෛනික කොවිඩ් රෝගීන් වැඩිවීමට හේතුව ඩෙල්ටා වෛරසයේ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඩෙල්ටා වෛරසයේ සම්මාදමක් කන්ට්‍රිබියුෂන් එකක් මේකට නැතුව අය කියලා අපිට කියන්න බෑ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ අපි මේ යම් ආකාරයකට සමාජ ආර්ථික ලිහිලක් ලබා දෙනකොට ඒක හරහා මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ කොහොමත් වැඩි වෙනවා. ඒක කමබර කරමින් අපි ඉදිරියට යන්න වෙනවා. රට වහලා තියන්න දිගටම කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ தত্ত্বය තුල අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරමින් අපේ රටේ තියෙන සමාජ ආර්ථික කටයුතු ඉදිරියට යන ගමන් රෝගය පැතිරෙන්න තියෙන ඉඩ අවම කරමින් කටයුතු කරන්න සියලු දෙනා වග බලා ගත්තොත් මං හිතනවා ඩෙල්ටා වෛරසයේ සම්මාදම එහෙමත් නැත්නම් ඒකෙන් වෙන සහභාගීත්වය ලොකු එකක් හැටියට අපිට සලකන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව අඩු කිරීමට සියලු දෙනා දායක වුණොත්.
කොවිඩ් නව රෝගීන් 1940 දිනක වාර්තා වුණා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 596ක්. දිස්ත්‍රික්ක පහකට අදාළව සියය ඉක්ම වූ කොවිඩ් රෝගීන් ඊයේ දින දහරු වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 103 සීමාව ඉක්මවා ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 63ක් පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. එය මේ මාසයේ තුල මෙතෙක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4258ක් ලෙසයි. හැටන් දික්කොවේ නගරසභා සීමාවේ පවුල් 8කට අයත් පුද්ගලින් 30 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුල එන්නත් කර ඇති වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ දිනේ තුල ලබා දී තිබෙනවා. සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ඊයේ දිනේදී කොවිඩ් මර්ධන එන්නත් 104කට අධික සංඛ්‍යාවක් එන්නත් කර ඇති බවයි. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා මිලියන 4ක් ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියත අප සමග ප්‍රකාශ කළේ. එළඹෙන සිව්වසර තුල පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ජලය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වසර 2025 වන විට 80%ක් දක්වා පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ඔන්ලයින් තාක්ෂණිය ඔස්සේ විවෘත කරමින් එතුමා මෙම කරුණු ප්‍රකාශ කළා. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය අන්තර්ජාල තාක්ෂණිය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ජනතා අයිතියට පත් කෙරුණා. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මාතලේ නගරය සහ අවට ප්‍රදේශ සඳහා පැය 24 පුරාවටම ජලය සැපයීමට බලාපොරොත්තු වන අතර එමගින් ඍජුව පවුල් 90000ක ප්‍රතිලාභීන් 354000ක් සඳහා සෙත සැලසෙනවා. ශ්‍රී ලංකා රජයේ සහ ප්‍රංශයේ මූල්‍යාධාර යටතේ මෙම ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 31000ක්. පිළිතී තාමත් හරි අඩකට නල මගින් ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැහැ කියලා ජල සම්පාදන මණ්ඩලයේ වාර්තාවලින් සඳහන් වෙනවා. අපේ රජයේ ඉලක්කය ඉදිරි සිව්වසර තුල පවුල් ලක්ෂ 47කට පිරිසිදු පානීය ලබා දෙන්න කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය අරමුදල් යොදවා ජල ව්‍යාපෘති රැසක්ම මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක වෙනවා. එදා යහපාලන ආණ්ඩුව අපෙන් බලය ගන්නකොට අපි ජල යෝජනා ක්‍රම රැසක්ම ආරම්භ කරලා ඉතිුණේ. නිසි කලට ඒ ව්‍යාපෘති අවසන් කළා නම් අද මේ වෙන මුළු රටේම ජනතාව පිරිසුදු පානීය ජලය ලබන්න වාසනාව ලැබෙනවා. නමුත් අපි පටන් ගත්ත නිසා කියලා සමහරු ඒවා ප්‍රවාද කරලා ජලය පිරිසුදු කරලා නල මගින් ලබා දෙන්න රජය විශාල පිරිවැයක් දරනවා. ඒ නිසා ජලය අර පරිස්සමෙන් පරිහරණය කරන්නත් ජනතාව වග බලා ගන්න ඕන. 40%කට ආසන්න වෙලා තිබුණු මුළු රටේම නල ජල ආවරණය 2025 වසර වන විට 80%ක් දක්වා ගෙන යාම අපේ ඉලක්කයයි. විදෙස් දුරකථන අංක ඔස්සේ විවිධ තර්ජන එල්ල වෙමින් තිබෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 5 වනදා දෙවන්ත උද්ඝෝෂණයක් කොළඹදී පවත්වන බව ආචාර්ය දිලීප විතාරණ මහතා මේ අතර ප්‍රකාශ කරනවා. වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම වැටුප් විෂමතා හෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ අනුව ඔන්ලයින් ගුරු වර්ජනයට අදට දින 18ක් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගෙන යාමේදී විවිධ බලපෑම් එල්ලවන බවයි. එවැනි තර්ජන හමුවේ නොසැලී තම ගැටලුවලට විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව විරෝධතාවේ නිරත වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දැන් ආණ්ඩුව පැත්තෙන් මෙය දිනෙන් දින කල් දමන ස්වභාවයක් තමයි තිබෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳීමට අදාළ කිසිදු ප්‍රවේශයක් ගන්න ඕගේ පැත්තෙන් අසමත් වෙලා තිබෙනවා. ඒ නිසාම අපිට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට අරගෙන යන්න සිදු වෙලා තිබෙනවා. දැන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග දිගින් දිගටම ඉදිරියට යද්දී මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට නායකත්වය දෙන අපට විවිධ මඩ අවලාද බොරු ප්‍රචාර යවමින් ගුරුවරු සහ විදුහල්පතිවරු මානසිකව බිඳවත්තන් උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා අපි තාමත් ඕනෑකම යුතුව අවධාරණය කරනවා මෙවැනි මඩ අවලාද බොරු ප්‍රචාර වලින් මේ සටන නතර කරන්න උත්සාහ කරනවා නම් ඒක හිතලුවක් පමණයි. ඒ වෙනුවට ඔවුන් කළ යුතු වන්නේ මේ ඉල්ලීම් වලට සාධාරණ යුක්ති සහගත විසඳුමක් ලබා දීම මිසක් මෙවැනි කටයුතු වලින් මේක නතර කරන්න පුළුවන් නම් අපි කියනවා ඒක
ඔවුන්ගේ දවල් හිමියක් පමණයි විශේෂයෙන්ම දැන් විදේශ රටවල සිට පවා විවිධාකාරයේ දුරකථන ඇමතුම් ලබා දෙමින් අපිට විවිධ තර්ජන පවා සිදු කරමින් තිබෙනවා නමුත් එවැනි තර්ජන ගර්ජන වලින් මේ සටන අපසු හරවන්න බෑ මේ අතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වුණා. අධ්‍යාපනයේ මිලිටරිකරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අගෝස්තු 5 වන දින දියත් කිරීමට කටයුතු යොදා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ක්‍රියාකාරී කමිටුවේ සමකැඳවුම් කරු ආචාර්ය දිලීප වේතරණ මහතා ප්‍රකාශ කළා. රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීම නිසා පීඩාවටපත් ගොවීන් පිළිබඳව ගෙවුණු දිනවලදී අපට වැඩි වශයෙන් වාර්තා වුණා. මේ හේතුවෙන් ගොවීන් උද්ඝෝෂණවලදී නිරත වුණා. මෙවන් පසුබිමක් තුල රටටම ආදර්ශයක් සපයමින් කාබනික පොහොර මගින් කුඹුරක් අස්පැද්දීමට කටයුතු කළ හිමිනමක් පිළිබඳව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීමට රජයේ තීරණයට ගොවීන් එකඟ වුණත් ඔවුන් පැවසුවේ තමන්ට එකවර ඒ සඳහා යොමු විය නොහැකි බවයි. ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීමට නොහැකි විය ඇති නිසා ඔවුන් විරෝධතාවලද නිරත වුණා. මේ අතර හලාවත ආරච්චි කට්ටුව කුරුක්කුලිය ශ්‍රී ජයතිලකරාමාධිපති පූජ්‍ය නවතන් කුලමේ මේදානන්ද හිමියන් ගොවින්ට ආදර්ශයක් සපෙමින් කාබනික පොහොර යොදා වගා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. විහාරස්ථාන භූමිය ඇති ප්‍රයෝජනට නොගන්නා භූමියක් කුඹුරක් ලෙස සකස් කරමිනුයි මෙලෙස වගා කිරීම ආරම්භ කර ඇත්තේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම කුඹුර තුල වගා කර ඇත්තේ සුවඳල් නම් දේශීය වී වර්ග වීමයි. කුරුක්කුලිය පන්සලේ නායක හාමුදුරුවෝ මම පන්සලට ආව වෙලාවක මතක් කරා මගේ ගොවිතැන් දිහා බලලා උන්වහන්සේටත් කාබනික පොහොර වලින් ගොවිතැනක් කරන්න ඕනේ කියන එක. ඒකත් එක්ක මං හාමුදුරන්ට දැනුවත් කරා මෙහෙම දෙයක් කරන්න පුළුවන් මම ඊට ඉස්සර ඒ වගේ කුඹුරු වගාවක් කරන. ඊට පස්සේ හාමුදුරුවෝ වෙනම ඉඩමක් තියනවා ඒක කවදාවත් කුඹුරක් වගා කරලා නැහැ. කාබනික පොහොර යොදලා අපි මේ කුඹුර පටන් ගත්තා. මේ අතර සෞභාග්‍ය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වුණා. මෙහි සමාරම්භක උත්සවය මහ එච් කලාපේ ගල්නෑව තොරණගම ගම්මානයේදී සිදු කෙරුණා. දැන් රටවට අපුවත් කිහිපයක් හැටියෙන් රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන සංවත්සර දින නිමිත්තෙන් පැවති නාවික පෙළපාලිය පසුගියදා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී පැවැත්ුණා. ඊට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියද සහභාගී වුණා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පත්‍ර සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම් පත්‍ර අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේශ්වරන් මහතා විසින් මෙම ලේඛනය ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පෙත්සම් විභාගය අද ප්‍රියන්ත ජයවර්ධන කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වෙනවා. රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉකුත් 24 වෙනිදා අතුරුදන් වී තිබෙනවා. මෙම සිසුවා නිවසින් බැහැරට යන ආකාරය අසලු තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. වවුනියාව මඩුකන්දවෙව අසල මියගිය ඇත්පැටවෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත්වූ පශු වෛද්‍යවරුන් පැවසුවේ හක්කපටස් පුපුරායාමෙන් තුවාල ලබා නිරාහාරව සිටීම නිසා මෙම ඇත්පැටවා මියගොස් ඇති බව. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන පුවත් විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.